පටිගත කළ උත්තම දේශනාව. භාවනා කිරීමේදී දැස් අඩවන් කර ගැනීමක්, දැස් පියා ගැනීමක් තුත ඇතිවන තත්ත්වයන් වල යම් වෙනසක් තියෙනවාද කියලා මම අහනවා. ඉතින් එහෙම දෙයක් නැති අඩවන් කරගත්තාම බාහිර දෙයට යොමු වෙන්නේ නැහැ. සමහර සමාධියට ඇති අඩවන් ගිලා කියවිලාම යනවා. ඒකේ ප්‍රශ්නයක් මොකුත් නැහැ. ඒ වගේ ඉතන අපිට හිතේ ප්‍රශ්න නෙමෙයි. මේ ආර්ය සමාධියට පිළිwidetildeට මේකේ ක්‍රමයක් ගන්න දෙයක් නැහැ. ආර්ය සමාධියට ගිහලා ප්‍රඥාව. ප්‍රඥාව තුල ලෝක අසාරත් වෙනක අත්හැරින වෙලෙ විදියන්නේ චන්දරාගය. චන්දරාගයේ විදිය දිහා පිළිගන්නේ ආර්ය සමාධිය. ඒක නම් කියන කරන්න උත්සාහ කරන දෙයක් නැහැ. මේ කම්පාව, අනුකම්පාව, දයනුකම්පාව මේ ඉතිරියත් මේක දිහාතිය. මේ තීසලක දසක් මේකේ කාරණා තුනක් වතෙන් තුනක් විග්‍රහ කරලා ගතියල නැණ අවිහිදි දතියල කොහොමද කියන්න පුළුවන්. ඒකටම දේශනා. කම්පා වෙනවා කියන වචනයක් තියෙනවා මේක විවිධාකාරයෙන් අදහස් ගන්න පුළුවන්. කම් කියන වචනේ පෙන්වනවා අපි කරන කර්ම. කාය කර්ම, වාචී කර්ම, මනෝ කර්ම. මේ කරන කාය කර්ම, වාචී කර්ම, මනෝ කර්ම පිළිබඳව යම් කිසි කෙනෙකුට ඒක පහ වෙලා යන ක්‍රමයක් තියෙනවා. මම පහ කරලා හරිනවා. පහ කරලා දැම්මා කියලා කියන්නේ නැවත බාර ගන්නෙ නැහැ. කම්පා වෙනවා. යම් කිසි කෙනෙකුට අයිතියක් අසාධාරණයක් නොකරයිත්තක් වෙනවා දකින්නකොට. ඒ වගේ වෙලාවට අපිට හිතෙනවා අනේ මොකද මෙහෙම වැඩ කරලා මේ වගේ තැන් වල ඉඳලා මොකද මට වැඩක් නැහැ මෙහෙම ආවේ ආශ්‍රය කර ඒගොල්ලෝත් එක්ක කටයුතු කළා මට වැඩක් නැහැ. ඒ අදහස ඔක්කොම ගඟේ පහ කර හැදියා. ඒ සියලු කර්ම පහ කර හරින ලක්ෂණයක් තියෙනවා. මෙන්න මේකත් එක්තරා කම්පාව. එතකොට ඒක මොකද වෙන්නේ? අපි මේක දකින්නේ කම්පා කර හරින. ඒක නිකන් දයනුකම්පා. දයා කියන වචනයක් තියෙනවා. දහනේ සඳහා යා වෙනවා දකින්න. මෙන්න මේවා කළොත් තමයි මේ දුකේ ඉන්නේ දාහේ ඉන්නේ කියලා දැකලා. ඒකට අනුකූල වන්නා වූ දේ කර්මය පාකර හරින්න දයනුකම්පාව. ඒක තමයි ආර්ය මාර්ගය. දයනුකම්පාව කියන්නේ ඒකයි. සමහරලාට සම්පාදනහම කරන ලක්ෂණයක් තමයි. දරණ කටයුතු ඔක්කොම අතහැරලා දාලා ඉතින් පැනලා දුවනවා යනවා යන්න. විසිද්ධ භාවයක් තියෙනවා. එහෙමත් එකක් තියෙනවා. තමන්ට වාසියට බලාපොරොත්තුවක් ඇති වෙන තමාගේ ලාභයේ කීර්තිය ප්‍රහන්තා බලාපොරොත්තුවෙන් කටයුතු කළා ඒකේ පහළ වදිනකොට මට වැඩක් නැහැ. බය වෙනවා. මට ඉන්න. මං ඉන්නේ ඉතින්. කාන් පාවිලා යනවා. කර්ම පහ කර දාන. ඒක වැරදි ආකල්පයක්. ලෝකයාගේ තියෙන ලාභ කිත් ප්‍රහන්ත ඇති බුද්ධිලාගේ ඉවෙන්නා වූ ගති ලක්ෂණය ද්වේෂයෙන් මුල් කරගත්ත ස්වභාවය. අනුකම්පාව කියන්නේ ওই දෙකේම තියෙන අනුකම්පාව. ඊට අනුකූලව කම්පා වෙලා යන පුද්ගලයන මගේ කාර්ය මෙහෙම කරලා මං යන්නේ නැහැ. ඊට අනුව තවනුත් කර්ම පහ කළා දැන්. මේ එක එක තියෙන සත්පුරුෂ පැත්ත එකකි. මගේ යාළුවාට මෙහෙම කළා. මින්ගේ යකින් දාවක් කළා. මං ඕගෙගේ කටේ දාලා මයි යන්නේ. කම්පාවයි අනුකම්පාවයි ඊ දෙකේ තියෙන ලෞකිකයි. ලෝකෙ ගැටෙන බැරි. ඒ වගේම අනුකම්පාවක් තියෙනවා. මොකද අර දෙවිල්ලක් එන 10ක් එන දේවල් මේ ලෝකේ දුක්ඛස්කන්ධයටයි කියලා දැනගෙන අන්න ඒකට යන්නා වූ ඒකට අනුව කරන්නා වූ කර්ම පහ කර හදනවා දැකලා ඊට අනුකූලව යම් කිසි කෙනෙකුත් ඒ මාර්ගය අනුගමනය කළොත් ඒකත් කියනවා දානුකම්පාවටයි අනුකම්පාව කරසා. ඒක ආර්ය මාර්ගය සහ මාර්ගය අනුගමනය කිරීම සාධුත්‍ය එකතු වෙන්නේ නැහැ. කම්පා කියන වචනයත් අනුකම්පා කියන වචනයත් දෙකේදී ගත යුතු එකක් තියෙන අනුකම්පාවක් අර දයානුකම්පාව කියන එක අනුකම්පාව. ඒකයි ආර්ය වෙන්නේ. මේ සියලු කම්පා කියන වචනේ අනුකම්පා කියන වචනේ අර්ථ දෙකක් තියෙනවා. ලෝක ලෞකික අර්ථය තමයි ඉතලා කියන්නේ. ඒක ලෝකෙට අවඩක් වෙන පැත්ත. එන්තා පොදු කාරණයක් තියෙනවා. මොකද පහට තියෙන ප්‍රශ්නේ මෙයයි අපට ලබා ඇති ඒ උතුම් වූ ආර්ය මෛත්‍රී භාවනාව පමණක්ම වැඩිමෙන් දුවත් මාර්ගඵල ලබා නිවන් දැකීමට හැකි බුදුරන් වහන්සේ දේශනා කරන්නේ ලෝකේ ආදීනව දකින්ද නිවනේ ආනිසංස දකින්ද. ඔක තමයි වන්න මාර්ගය. ලෝකේ ආදීනව ආදීනව හැටියට පෙන්නනවා. නිවනේ ආනිසංස ආදීන ආනිසංසය හැටියට පෙන්නනවා. ওই ටික අවබෝධ වුණොත් ඕකම තමයි නිවන් මඟ කියන්නේ. ඉතින් ඒකම නිවන් දකින්ද ඇති. ලෝකේ ආදීනව දකින්නවා නිවනේ ආනිසංස දකින්නවා. ඒ දෙක දැකීමයි නිවන් මඟ. ඔතනයි සියල්ලම කැටි වෙලා තියෙන්නේ. ඒක ආදී කර්මස්ථානය තුළ ඔය සියල්ලම කැටි වෙලා තියෙන්නේ. ඒකම ඇති. ඒක මහත්යෙන්ම දකින්න පුළුවන්. මේක නිසිත විරාග නිසිත නිරෝධ නිසිත ඕස්සග පරිණාමි
මෙත්තා සහගත සති සම්බොජ්ජන්ගේ වලන්න දම විටය සම්බෝජ්ජන්ගේ වලන්න විරිය සම්බෝජ්ජන්ගේ වලන්න පීති සම්බෝජ්ජන්ගේ වලන්න පත් ඒවාගේ මේ සමාජ සම්බෝජ්ජන්ගේ වලන්න උපේක්ෂා සම්බෝජ්ජන්ගේ වලන්න ආදි වශයෙන් විරිය සම්බෝජ්ජය සමාජ සම්බෝජ්ජන්ගේ උපේක්ෂා සම්බෝජ්ජන්ගේ මෙන්න මේ සත්ත බොජ්ජංග වලන්න මෙත්තා සහගතව කරුණා සහගත මුදිතා සහගත උපේක්ෂා සහගත හතරෙන් ඔය ටික වන්නේ කාර්ය මෛත්‍රිය. ඒක එළිය ගැටි වෙන්නේ තමයි ඔය කර්මස්ථාන හදලා තියෙන්නේ. යාවිගේ වැඩිවහ වැඩින්නේ ආරස්ථානික මාර්ගය නිවන් මාර්ගය. ඒක අරිහත් වලින් කවදා හරි කිලෝර කරනවා. ඒක තමයි භාවනායි ස්වභාවය. ඉඳ බුදුන් වහන්සේ දේශනා කළේ මම මේ වෙන්නපු භාවනාව මාහෝ මගෙන් අහගත ශ්‍රාවකෙක් හැරෙන්න කිසි කෙනෙක් දන්නේ නැහැ. උන් ලෝකයේ කිසි කෙනෙක් මේ භාවනාව දන්නේ නැහැ. කොහොමද කරන්නේ? වලන් නිසා දැනගන්නවත් විදියක් නැහැ. බුදුන් වහන්සේ දේශනා මේ ලෞකික භාවනාවක් තියෙනවා මෛත්‍රී භාවනාව කියලා ලෝකයා දන්නේ ඒක. ඒක වඩලා හිටන් ඒක නරක නෑ. බබලෝ උපදින්නත් පුළුවන්. ඒක හොඳ හොඳ පින. හැබැයි නිවන් වගේ නෙමෙයි. පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඒක නරකයි කියලා කියන්නේ නෑ. ඒක හොඳයි. ලෝකේ හැටියෙන් කියන ලෝක පින. මමත් ඕක වඩලා එක කාලයක්. මෙන්න මේ විදිහට බබලෝ ගිහින් හිටලා කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒ ගිහින් ඉඳලා ඉතින් ලෝකේ ඉඳලා ඒ කාලෙදි දෙවෙනි බඹතලයේ ඉපදිලා ඉඳලා කල්ප හතක් යනකම් ලෝක විනාශීලවත් අහුන්නේ නැහැ කිය. ඒ කාලේ උන්වහන්සේ ඉහළ බඹතලයේ ඉඳලා ඉන්න. දීර්ඝායුසයි. ඒ භාවනා වැඩි වෙයි මිත් භාවනා ලෞකික මිත් භාවනා වැඩි වෙයි තනිසන්තියක් ඒ කිය. එහෙමත් හිටියා. මේ විනට බය වෙන්න එපා වින කියන එක අගුණයක් වෙන්නේ නැහැ නරකක් වෙන්නේ. හැබැයි ඒක විග්‍රහ කරලා වෙන්න හැබැයි මේ ඉදා පින්න වූ ලෞකික මෛත්‍රී භාවනාව ඉදත් මා වර්ධකයක් තිබුණා. ඒක නිවන් මාර්ග නන් නෙමෙයි. මම අද ඔයාලට පෙන්නනා මාර්ගයක් හැම මේක දෙවියන් අතර ශ්‍රමණීන් බ්‍රාහ්මණයන් දෙවියන් බ්‍රාහ්මයන් අතර කිසි කෙනෙක් අතර තුන් ලෝකේ මේක දන්නේ නැහැ. මේක දන්නේ මාහෝ මගෙන් අහගත්ත කෙනෙක් විතරයි. නේද බුදුරයන්ගෙන් හෝ බුදුරයන්ගෙන් අහගත්ත කෙනෙක් විතරයි. ඒක නිවන් මාර්ගය. අන්න ඒක තමයි ආර්ය මෛත්‍රී කියන්නේ. ඒක තමයි අදහගෙලා තින්නේ. ඔය අප විග්‍රහ කළා එන්න සූත්‍ර ප්‍රම දේශනා කරලා තිනවා. ඒ වල්ලත් මේක තෝරාගත්තේ. ඉතින් හලිදාසන සූත්‍රේ නම් කියන දෙවෙනි මෙත්තා සූත්‍රයේ සූත්‍රයේ තක දේශනා කරලා තිනවා. හලිදාසන කියන කවියේ ඉන්න ඒ මනුස්සය මේ ඒ අන්නේ පරිත්‍රාජී වාහ ප්‍රශ්නයකට උත්තර වාසී. ඉතින් ඒකෙත් වෙනලා තිනවා ඔය ක්‍රමයේ කියන විදියට. ඒ මෙත්තා භාවනා විදී සත්‍යයත් වෙනලා තිනවා. ඊපොම රඟවුණු බුදුබග කලින් දකින්න පොතේ සම්පූර්ණ විස්තර කරලා තිනවා භාවනා පිළිබඳව ඉන්නේ අරන් බලන්න. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුළින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තුෙන් කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.